දවසින් දවස මේ කොවිඩ් රෝගයට අපේ රටේ ජනතාව ගොදුරු වෙනවා. ජනතාවගේ හිතට සැනසීමක් දුන් අපේ ආදරණීය කලාකරුවන් ලෙසක්ද මේ වන විට කොරෝනා රෝගය වැළඳිලා පීඩා විඳින කාලයක් උදා වෙලා. ඉතින් මේ සියලු දෙනාටම අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන් මේ වන විටත් රෝගය වැළඳිලා ප්‍රතිකාර ලබන කීප දෙනෙක් ඒකෙන් අදහස් ප්‍රකාශ කරලා තිබුණේ මේ විදියටයි. ශ්‍රියාණි අමරසේන අපේ ප්‍රවීණ කලා ශිල්පිනිය ඒ ගැන මෙහෙමයි කියලා තිබුණේ. මම බම්බලපිටියේ හොටෙල් එකක තමයි මේ අසනීප වෙනුවෙන් ප්‍රතිකාර ලබන්නේ නැවතිලා. මම පහුගිය දවස්වල නිර්මාණවල වැඩ කළෙත් නැහැ. සුළඟ මගින් මේ කොරෝනා වෛරසය බෝ වෙනවා කියලා කියනවා. සමහර විට මට එහෙම බෝ වුණාද කියලා මන් දන්නේ නැහැ. තව ටික දින කිහිපයකින් මට ගෙදර යන්න පුළුවන්. දැන් මට සනීපයි කියලායි ප්‍රවීණ රංගන ශිල්පිනිය ඒ විදියට සඳහන් කරලා තිබුණේ. ගිරිරාජ් කෞශාලය අපේ රංගන ශිල්පියත් ඒ ගැන මෙහෙමයි කතා කරලා තිබුණේ. මමත් ගෙදරට වෙලා ප්‍රතිකාර ලබනවා. දැන් ඉතින් මේ කොරෝනා වෛරසය ලංකාවත් ගිලගෙන ඉවරයි. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න කියලා තමයි මං හැමෝගෙන්ම ඉල්ලන්නේ. රොෂානා වණ්ඩාචීතේ ගැන මෙහෙමයි කියලා තිබුණේ. මම නම් ජීවත් වෙයි කියලා විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ තරමට මට අමාරුණා. මුලින් මට උණක් තමයි හැදුනේ. පසු මම ජයවර්ධනපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත්තා. පස්සේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ගැනීමට ගියා. එතන ඉන්න කුඩා දරුවන් දැක්කහම මම ගොඩක් මානසික වැටුණා. පසු මම ඉල්ලීමක් කරලා රාජකීය ආයුර්වේද රෝහලට ගියා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට. ඒ රෝහලේ අපේ රණවිරු වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම අපි ගැන හොයලා බලනවා. පුදුම සත්කාරයක් අපිට ලබා දෙන්නේ. තාමත් මම ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. මේ රෝහලට ආවට පස්සේ තමයි මම ජීවත් වෙනවා කියලා දැනුනේ කියලායි රොෂානා වණ්ඩාචීත් පවසලා තිබුණේ. අජිත් ලොකුගේ තේ ගැන මෙහෙමයි කියලා තිබුණේ. මේ දවස්වල මමත් ගෙදරට වෙලා අවිවේක ගන්නවා. එහෙම ලොකුට බරපතල අමාරුවක් නැහැ. පහුගිය දවස්වල මම සකුගේ ලෝකයේ ටෙලිනාටයේ තමයි රූපගත කිරීම කරමින් හිටියේ. මමයි මගේ දුවයි පොසිටිව් වුණා. නිරෝෂන් විජේසිංහතේ ගැන මෙහෙමයි කතා කරලා තිබුණේ. කොරෝනා දැන් හැමතැනම තියෙනවා. ඉතින් මටත් කාගෙන් ආවද කියලා කියන්න මන් දන්නේ නැහැ. පහුගිය දවස්වල ටෙලිනාටයේ කිහිපයකම මං වැඩ කරගෙන යමින් තමයි හිටියේ. අපහසුතාවයක් තියෙනවා. ඉතින් මම මගේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා උපරිමව පරිස්සම් වෙන්න කියලා. ගොඩක් ස්තුතියි. අපි ගැන හොයලා බලනවාට කියලායි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුණේ. ඉතින් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සියලුම කොවිඩ් ආසාදිතයන්ට අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.